සද්ධර්ම දේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. ඔස්ට්‍රේලියාවේ සිටි නුවර පදිංචි උපාසිකා මාතාවක් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි උතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්බර දායකත්වයගෙන කටයුතු කරන්නේ. එසේනම් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ දහම් මුතුවැල ධර්මදේශනා මාලාව තුළින් තවත් එක ධර්ම දේශනාවක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගන්නත් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ අනුපූර්ව නිර්වාණගාමී මාර්ගය තුළ හැසිරෙන්නත් ඒ තුළින් ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් සියලු දෙනාටම හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද
ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ ත්‍රිපිටකයේ සංයුක්ත නිකායේ කන්ද වර්ගයේ සඳහන් වන කේමක කියන සූත්‍ර දේශනාව මුල් කරගෙන ධර්මදේශනාව සිද්ධ කරන්න. පින්නතුනි මේ කේමක සූත්‍රයේ තුලින් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබාගත් උතුමන් වහන්සේ නමක් ඒ මුල් සංයෝජන ප්‍රහීණය කරලා සකදාගාමීත්වයට ලං වෙන්නේ කොහොමද? සකදාගාමීත්වයේ ප්‍රහීණය කළ යුතු සංයෝජන ප්‍රහීණය කරලා අනාගාමීත්වයේ කරා ළඟා වෙන්නේ කොයි විදිහටද? අනාගාමින් වහන්සේ නමකගේ සිත තුල ක්‍රියාත්මක වෙන ඉතාම සියුම් කෙලෙස් මොනවද? ඒ සියුම් කෙලෙස් කොයි වගේද? ඒ සියුම් කෙලෙස් ප්‍රහාණය කළ යුත්තේ මොන විදිහටද කියන කාරණාව පැහැදිලි කරලා අති උතුම් අරහත්වයේ මුදුන්පත් කරගන්න තැනට යනකම් කරුණු දක්වන තරමක් ගැඹුරු සූත්‍ර දේශනාවක් තමයි මේ කේමක සූත්‍ර දේශනාව කියලා කියන්නේ. කේමක සූත්‍රයේ පළවෙනි ධර්ම දේශනාව තමයි අද දවසේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමහර වෙලාවට මේ ධර්ම දේශනා මේ කේමක සූත්‍රයේ නිමා කරන්න මේ සූත්‍රයේ ඇසුරින් අපට දේශනා දෙකක් හෝ තුනක් සිදු කරන්න ඉදිරියට කාලය යොදා ගන්න වේවි. අදට වෙන් වෙලා තියෙන කාලයට අනුව අපි මේ සූත්‍රයෙන් කොටසක් සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි මේ කේමක සූත්‍රය අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනු ලබන්නේ ඉතාම ප්‍රසිද්ධ ධර්ම කතික කේමක නම් වූ භික්ෂූන් වහන්සේ නමක් මුල් කරගෙන. මේ සූත්‍රය දේශනා කරන කාලේ අපේ භාග්‍යතුන් වහන්සේ සූත්‍රය ආරම්භ කරන්නේ මේ විදිහටයි. ඒකං සමයං සම්බහුලා තේරා බික්කු කෝසම්බියං විහෙරති ගෝසිතාරාමේ තේන කෝපන සමයේන ආයස්මා කේමකෝ බදරිකාරාමේ විහෙරති ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හ ගිලානෝ. එක් සමයක බොහෝ භික්ෂූන් වහන්සේලා විශේෂයෙන් වාසය කරනු ලැබුවා කොසබෑ නුවර ഘോഷිතාරාමේ. බොහෝ භික්ෂූන් වහන්සේලා කියහම භික්ෂූන් වහන්සේලා 60 නමක් ഘോഷිතාරාමේ වැඩ හිටිය කියලා සඳහන් කරනවා. උන්වහන්සේලා ഘോഷිතාරාමේ වැඩ ඉන්න කාලේ මේ ධර්ම කතික වූ කේමක නම් භික්ෂූන් වහන්සේ වැඩ හිටියේ බදරිකාරාමේ කියන විහාරේ. බදරිකාරාමේ පිහිටලා තියෙන්නේ ഘോഷිතාරාමේ ඉඳලා ගව්වක් තරම් ඈතින් කියලා සඳහන් කරනවා. ඉතින් බදරිකාරාමේ වැඩ ඉන්න කේමක තෙරුන් වහන්සේ මේ කාලේ බොහොම අසාධ්‍ය රෝගයකින් පීඩා විඳින්මින් තමයි හිටියේ. ඒ කාරණාව තමයි සඳහන් කරන්නේ ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හ ගිලානෝ. බොහොම රෝගාතුර වෙලා වාසය කරනවා. මේ බදරිකාරාමේ පිහිටලා තියෙන ඉතාම දුෂ්කර තැනක කියලත් සඳහන් කරනවා. භික්ෂූන් වහන්සේලා පිරිසකට ගිහිල්ලා උන්වහන්සේ ඉන්න තැන වැඩ ඉඳගෙන ඉඳගෙන හෝ හිටගෙන හෝ ධර්ම ශ්‍රවණය කරන්න තරම්වත් ලොකු පහසුකමක් නැහැ. 60 නමක් විතර පිරිසකට ගිහිල්ලා කොහොමත් එතන ඉන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා ඊටාම දුෂ්කර තැනක තමයි වැඩ ඉන්නේ කියලා සඳහන් කරනවා. ഘോഷිතාරාමේ වැඩ ඉන්න තේර භික්ෂූන් වහන්සේලා දහවල් දානේ වළඳලා ඉවර වෙලා විවේකීව භාවනානු යෝගීව ගත කළ යුතු කාලයේ ගත කරලා ඒ භාවනාවෙන් අවදි වෙලා මේ ഘോഷිතාරාමේ වැඩ ඉන්න දාසක කියන භික්ෂූන් වහන්සේ නමකට කතා කළා. දාසක භික්ෂූන් වහන්සේට කතා කරලා උන්වහන්සේට මෙන්න මෙහෙම කියනවා. ඒ හිතවන් ආවුසෝ දාසක
යේන කේමකෝ බික්කූ තේනුප සංකම උපසංකමිත්වා කේමකං බික්කුන් ඒවන් වදේසි ඒවන් වදේහි ඒහිත්වන් ආවුසෝ දාසක පින්වත් දාසකය මෙහි එන්ඩ කේමක භික්‍ෂුව ළඟට එළබෙන්ඩ කේමකෝ බික්කූ තේනුප සංකම කේමක භික්‍ෂූන් වහන්සේ ළඟට එළඹෙන්ඩ උපසංකමිත්වා කේමකං බික්කුන් ඒවන් වදේහි උන්වහන්සේ ළඟට එළඹිලා උන්වහන්සේට මෙන්න මෙහෙම කියන්න කියලා කියනවා. තේරානං ආවුසෝ කේමක ඒව මහන්සු පින්වත් කේමකයන් වහන්සේ තේර භික්‍ෂූන් වහන්සේලා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කළා කියල කියන්න. කච්චිතේ ආවුසෝ කමනීයන් කච්චියාපනීයන් දැම් මේ තේර භික්‍ෂූන් වහසල දන්නවා කේමක භික්‍ෂූන් වහස අසනීප වෙලා ඉන්න කියලා. එනිසා තමයි මෙහෙම සඳහන් කරන්න කෙසේ දැවැත්නී ඉවසන්න පුළුහන්ද යැපෙන්ඩ පුළුහන්ද කියලා හන්ඩ කියනවා. කච්චි දුක්කා වේදනා පටික්කමන්තී නෝ අභික්කමන්තී පටික්ක මෝසානං ප්ඥායති නෝ අභික්කමෝති. මේ දුක්ක වේදනාවෝ අඩුවෙනවාද එහෙම නැත්තං මේ දුක්ක වේදනාවෝ වැඩිවෙන්නේ නැද්ද. ඒ දුක්ක වේදනාවන්ගේ නැතිවීමක් පේන්ඩ තියෙනවද. දාසකයන් වහන්සේට කියනවා මේ විදිහට ගිහිල්ලා කේමක භික්‍ෂුවගෙන් අහන්ඩ කියලා. අන්න එහෙම කීවහම ඒ දාසක භික්‍ෂූන් වහන්සේ එසේය පින්වත්නී එහෙම අර තේර භික්‍ෂූන් වහසලට පිළිතුරු දීලා ගෝසිතාරාමේ ඉඳලා ගව්වක් දුර වඩිනවා පදරිකාරාමයට. ගව්වක් පාගමනින්ම වැඩම කරලා කේමක භික්‍ෂූන් වහන්සේ මුණ ගැහිලා තේර භික්‍ෂූන් වහන්සේලා කියපු කාරණාව උන්වහන්සේට ප්‍රකාශ කරනවා. උන්වහන්සේ එහෙම ප්‍රකාශ කරහම සුවෙන් සනීපෙන් වැඩඉන්නවද වේදනාවල් ඉවසන්න පුළුහන්ද මෙන්න මේ විදිහට ඇහුව කියලා කියහම කේමක භික්‍ෂූන් වහන්සේ උත්තරයක් දෙනවා මේ විදිහයට. නමේ ආවුසෝ කමනීයන් නයාපනීයන් පින්වත මට ඉවසන්ඩ බෑ මට යැපෙන්ඩ බෑ මගේ දුක්ක වේදනා වූ වැඩිවෙනම පින්වත අඩුවීමක් නන් දකිින්ඩම නෑ කියලා. ආං එහෙම පිළිතුරක් දුන්නහම අර දාසක භික්‍ෂූන් වහන්සේ නැවතත් ගෞ්වක් දුරාපහු වඩිනවා. ආපහු වැඩලා තේර භික්‍ෂූන් වහන්සේලා ළඟට එළඹිලා කීව කාරණාව තේර භික්‍ෂූන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. අසනීප තත්ත්වයේ අඩුවක් නන් නැහැ එන්ඩ එන්ඩ වැඩිවෙනවා කියලා තමයි සඳහන් කළේ කියලා. ඊට පස්සේ තේර භික්‍ෂූන් වහන්සේලා නැවතත් දාසක තෙරුන් වහන්සේට ප්‍රකාශ කරනවා. දාසකයේ ගිහිල් කේමකයන් වහන්සේගෙන් අහන්ඩ තේරාතන් ආවුසෝ කේමක ඒව මහන්සු නැවතත් යොදුනක් දුරගමන් කරලා කේමක තෙරුන් වහන්සේට ප්‍රකාශ කරනවා. පින්වත් කේමකය තේර භික්‍ෂූන් වහන්සේලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. කොහොමද පංචිමේ ආවුසෝ උපාදානක් කන්දා උත්තා භගවතා පින්වත්නී කේමකයිනි භාගිතුන් වහන්සේ විසින් උපාදානස්කන්ද පහක් දේශනා කරලා තියෙනවා. උපාදානස්කන්ද පහක් භාගිතුන් වහන්සේ දේශනා කළා. මොනවද ඒ උපාදානස්කන්ද? සෙය්‍යතීදං මොනවද? රූපූපාදානක් කන්දු වේදනානූපාදානක් කන්දු සඤ්ඤානූපාදානක් කන්දු සංකාරූපාදානක් කන්දු විඤ්ඤානූපාදානක් කන්දු කියලා භාගිතුන් වහන්සේ මේ ස්කන්ධ ධර්ම පහක් දේශනා කරලා තියෙනවා. නැත්නම් උපාදානස්කන්ධ පහක් දේශනා කරලා තියෙනවා. මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි කිසිවක් කේමක තෙරුන් වහන්සේ තමන්ගේ ආත්මය කියලා හෝ තමා කියලා හෝ දකිනවද කියලා අහන්න කියලා කියනවා. උපාදානස්කන්ධ පහක් තියෙනවා.
මේ උපාදානස්කන්ධ පහෙන් එකම උපාදානස්කන්ධයක් හෝ මගේ කියලා කේමක තෙරුන් වහන්සේ හිතනවද? එහෙම නැත්නම් තමන්ගේ ආත්මය කියලා කේමක තෙරුන් වහන්සේට හිතුවිල්ලක් තියෙනවද කියලා අහලා එන්න කියලා කියනවා. එතකොට මේ කේමක තෙරුන් වහන්සේ මොන වාගේ තැනක ඉන්නවද කියලා තමයි මේ බලන්නේ. උපාදානස්කන්ධ පිළිබඳව බැඳීමක් තියෙනවද කියලා බලනවා. එසේ ඇවත්නි කියලා උන්වහන්සේලාට පිළිතුරු දීලා නැවතත් දාසක තෙරුන් වහන්සේ කේමක තෙරුන් වහන්සේ ළඟට එළඹිලා කේමක තෙරුන් වහන්සේට ප්‍රකාශ කරනවා, ඇවත්නි තේරක, ඇවත්නි කේමකය, තේර භික්ෂූන් වහන්සේලා මගෙන් මෙහෙම ප්‍රකාශයක් ඇහුවා, ප්‍රශ්නයක් ඇහුවා. භාග්‍යතුන් වහන්සේ පංච උපාදානස්කන්ධයක් දේශනා කරලා තියෙනවා. ආං ඒ පංච උපාදානස්කන්ධයේ කිසියම් කොටස තමන්ගේ කියලා හෝ තමන්ගේ ආත්මය කියලා හෝ, නැත්නම් තමන් කියලා හෝ තමන්ගේ ආත්මය කියලා හෝ ඒ කේමක භික්ෂුව දකින්නවද කියලා අහන්න කියලා මට කීවා. ඊට පස්සේ කේමක තෙරුන් වහන්සේ පිළිතුරු දෙනව, නැහැ පින්වත්නි, මම මේ උපාදානස්කන්ධ මට කියලවත්, නැත්නම් මේ උපාදානස්කන්ධ මම කියලවත් මගේ ආත්මය කියලවත් කවදාවත්ම දකින්නේ නැහැ. උපාදානස්කන්ධය මේ ඉන්නේ මම කියලා දකින්නෙත් නැහැ, මගේ ආත්මය කියලා දකින්නෙත් නැහැ කියලා කියනවා. ඊට පස්සේ දාසක භික්ෂූන් වහන්සේ ඒ පණිවිඩය අරගෙන ආයෙත් යනවා තේර භික්ෂූන් වහන්සේ ළඟට. ගිහිල්ලා කියනවා, නෑ ස්වාමීනි, උන්වහන්සේ මේ උපාදානස්කන්ධ පහේ කිසියම්ම කොටසක් තමන් කියලවත් තමන්ගේ ආත්මය කියලවත් දකින්නේ නෑ කියලා පිළිතුරක් දුන්නා. හිතල බලන්නකො පින්නතනේ, ලේසි නෑනි මේ ගමන. ප්‍රශ්නය අරගෙන ගව්වක් යනවා, උත්තරේ අරගෙන ගව්වක් යනවා. ඉතින් ගව්වක් කියලා කියන්නේ දල වශයෙන් අපි කතා කරන්නේ සැතපුම් හතරක් කියලා. දැන් හිතන්නකො, දැන් කී පාරක් යනවද එනවද කියලා. බැඩිහිටි ගෞරවේ, තේර සංඝයාට දක්වන ගෞරවේ මනාව ඉස්මතු කරලා පේනවනේ. අපි සමහර වෙලාවට සමහරලාට මේ සැතපුම් කාලක් භාගයක් යදුරු පැදියක්වත් දෙන්න නැත්තම් යන්න බෑ කියලා කියනවා. නමුත් ගව්වක් දුර වඩිනවා, පණිවිඩේ අරගෙන ගව්වක් දුර වඩිනවා. ආයෙ කියහම ආයෙත් ඒ හැතක්ම හතරම යන්න එපෙයි. එද හිතන්නකො මේක ලේසි වැඩක්ද කියලා. වැඩිමාළු සංඝයාට දක්වන ගෞරවයේ මනාව ඉස්මතු වෙලා පේන තැනක්. කීකරු බව මනාව පේන තැනක්. මේ තේර භික්ෂූන් වහන්සේලා නැවත ප්‍රකාශයක් අහනවා. භාග්‍යතුන් වහන්සේ උපාදානස්කන්ධ පහක් දේශනා කරලා තියෙනවා. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. නුඹට කේමක මේ උපාදානස්කන්ධ පහ කෙරෙහි මම කියලවත් මගේ ආත්මය කියලවත් හිතෙන්නේ නැත්තම් පින්වත් කේමකයන් වහන්සේ රහත් වෙලා දින්නේ කියලා අහන්න කියලා කිව්වා. උපාදානස්කන්ධ පිළිබඳව එහෙම බැඳීමක් නැත්තං කේමකයන් වහන්සේ රහතන් වහන්සේ නමක්ද කියලා ගිහිල්ලා අහලා එන්න කිව්වා. පින්නතුනි එහෙම ගියාම ඉතින් දාසකයන් වහන්සේ ආපහු පිටත් වෙනවා. ආපහු යදුනක් දුර ගිහිල්ලා අහනවා, පින්වත් කේමකයන් වහන්සේ, තේර භික්ෂූන් වහන්සේලා ඇහුවා, පංචමේ ආවුසෝ උපාදානස්කන්ධා උත්ථා භගවතා, භාග්‍යතුන් වහන්සේ උපාදානස්කන්ධ පහක් දේශනා කරලා තියෙනවා. මේ කේමක භික්ෂූන් වහන්සේ ඒ උපාදානස්කන්ධ පහේ එකම කොටසක්වත් තමන් කියලවත් තමන්ගේ ආත්මය කියලවත් දකින් නැත්තං ඉමේසු ක්වාහං ආවුසු පංචසු උපාදානස්කන්ධේසු නකිංචි අත්තානංවා අත්තනියංවා අත්තනියංවා සමනු පස්සාමි. මේ උපාදානස්කන්ධයේ තමන් කියලවත්
තමන්ගේ ආත්මය කියලවත් දකිින් නැත්තං චම්හි අරහං කීනාස වූ මේ උපාදානස්කන්ද පහ එයින් එකක්වත් මම කියල මම දකින්නෙත් නැහැ, මගේ ආත්මය කියල මම දකින්නෙත් නැහැ. නමුත් නචම්හි අරහං කීනාස වූ මම තාම රහත් වෙලත් නෑ දාසක කියලා නැවත උත්තරයක් දෙනවා. ඊට පස්සේ මේ දාසකයන් වහන්සේ ඒ කාරණාවත් ගිහිල්ල ආපහු සඳහන් කරනවා තේර භික්‍ෂූන් වහන්සේලාට. උපාදානස්කන්ද පහ තියෙනවා කියලා හැඟීමක් තියෙනවා. මට මේ උපාදානස්කන්ද පහ තියෙනවා කියලා හැඟීමක් තියෙනවා. නමුත් මම කියල හැඟීමක් නෑ. තේරෙන පින්නතින උපාදානස්කන්ද පහ තියෙනවා කියලා දන්නවා. නමුත් මේ උපාදානස්කන්ද කියල කියන්නේ මම කියල මම කියන්නේ නෑ. මම ඉන්නවා කියල හැඟීමක් නැහැ උපාදානස්කන්ද තියෙන බව දන්නවා. ඒකයි මෙතන කියන්නේ මම කියල හැඟීමක් නෑ. සාපේක්ෂ සිතීමක් විතරයි තියෙන්නේ. මෙන්න මේ කාරණාවේදී මේ දැඩි ක්ලේශයක් වුණ මානය ගැන අතිමානය ආදී වශයෙන් විශේෂයෙන් මේ මාන නිශ්‍රිත කාරණාව මාන සහ අතිමාන කියලා ප්‍රකාශයක් කරනවා, ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මේ මාන නිශ්‍රිතයි කියන කාරණාව මෙතන විස්තර කරනවා මිසක් මේ කේමකයන් වහන්සේ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මානය කියන ධර්මතාවය ගැන කතා කරනවා. එතකොට පින්නතින මේ දස සංයෝජන, දස සංයෝජන වල තියෙන එක සංයෝජනයක් තමයි මානය කියලා කියන්නේ. එතකොට මේ මානය කියලා කියන්නේ මේ සංයෝජන 10 මුල් පහට අපි මොන සංයෝජන කියලාද කියන්නේ? ඒ මුල් පහට කියන්නේ ඕරම්භාගීය සංයෝජන කියලා. ඊළඟ සංයෝජන 5 කියන්නේ උද්දම් භාගීය සංයෝජන කියලා. එතකොට ඕරම් භාගීය සංයෝජන, උද්දම් භාගීය සංයෝජන කියලා සංයෝජන ධර්ම 10ක් තියෙනවා. එතකොට මොනවද ඕරම් භාගීය සංයෝජන කියලා කියන්නේ? පළවෙනි 5. එතකොට මොනවද පළවෙනි 5? පළවෙනි එක තමයි සීලබ්බත පරාමාස. ඊළඟට තියෙන්නේ විතිකිච්ඡා, සක්කාය දිට්ඨි. මෙන්න මේ සංයෝජන 3 කෙනෙක් ළඟ නැත්තටම නැති වුණොත්, ඒ සංයෝජන 3 නැත්තටම නැති කළ පුද්ගලයා කවුරු වෙනවා කියලාද කියලා තියෙන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙනවා. මොනවා නැති කරාමද? සීලබ්බත පරාමාස, විතිකිච්ඡා සහ සක්කාය දිට්ඨි. මේ සංයෝජන 3 නැති කරාම සෝවාන් වහන්සේ නමක් බවට පත් වෙනවා. වර්තමානෙත් කෙනෙකුට සෝවාන් වහන්සේ නමක් බවට පත් වෙන්න උවමනාවක් තියෙනවා නම් මේ සංයෝජන නැති කරන්න තමයි තියෙන්නේ. ඒ සඳහා වීරිය වඩන්න තමයි තියෙන්නේ. හැබැයි අපේ භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයේ කිසිම තැනක දේශනා කරලා නැහැ සෝවාන්වත් වෙන්න උත්සාහ කරන්න කියලා. එන කොහොමද භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේ කවදාවත් සෝවාන් වෙන්න කියලා කියන්නේ නැහැ. උත්සාහ කරනවා නම් උත්සාහ කරන්න කියන්නේ රහත් වෙන්නයි. සෝවාන්වත් වෙනවා කියලා කල්පනා කරනවා නම් එතන තියෙනවා පොඩි තණ්හාවක්. මොකද සෝවාන් වෙනකොට මොකද්ද වෙන්නේ? සතර අපායෙන් මිදෙනවා. සතර අපායෙන් මිදෙන්නත් ඕනේ. සංසාරෙන් මිදෙන්න ඕන කියලා දැඩි අදහසක් නැහැ. සෝවාන් වෙලාවත් තවත් ටිකක් කාලයක් ඉඳ තිබ්බොත් හොඳයි වගේ කියන අදහසක් තමයි එතකොට තියෙන්නේ. ඒ හින්දා දේශනා කරනවා සෝවාන්වත් වෙන්න ලැබේවා කියලා හිතන්න එපා කියලා. උදාහරණයක් සඳහන් කෙරුවොත් ඉගෙන ගන්න දරුවෙක් උසස් පෙළ විභාගයට සූදානම් වෙනවා.
ඒ දරුවගේ කල්පනාවක් තියෙනවා මට බීතුනක් තිබුණොත් හොඳටම ඇති කියලා. දැන් එතකොට එයා වැඩ කරන්නේ මොකක් ගන්නද? බීතුනක් අරගන්න. හම්බ වෙයිද බීතුනක්? බීතුනක් ගන්න උත්සාහ කරලා වැඩ කෙරුවොත් බීතුනක් හම්බෙන එකක් නැහැ. ඒ තුනක් ගන්න උත්සාහ කළොත් බීතුනක් වත් ලැබෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ ශාසනයේ මහන්සි වෙන්න කියලා කීවෙම රහත් වෙන්න. උත්සාහ කරන්න කියලා කීවෙම රහත් වෙන්න. රහත් වෙන්න වීරිය වඩන ගමනේ සෝවාන් වත් වෙන්න පුළුවන් වෙයි. එහෙම නැතුව සෝවාන් වත් වෙනවා කියලා උත්සාහ කළොත් ඒක වෙන එකක් නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ රහත් වෙන්නම තමයි උත්සාහ කරන්න කිව්වේ. ඉතින් ඒ නිසා මෙන්න මේ පළවෙනි සංයෝජන තුන නැති වුණාම තමයි සෝවාන් වෙන්නේ. දැන් මේ කාලේ බොහෝ දෙනා කතා කරන කාරණාවක් තමයි අතීතයේ එක ධර්ම දේශනාවක් ඉවර වෙනකොට මගඵල ලබාපු පිරිස දහස් ගණක්. ඇයි අද මගඵල ලැබෙන්නේ නැත්තේ කියලා මිනිසුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රාවකයාට මගඵල ලැබෙන්න නම් මාර්ගඵලලාභීන් වහන්සේලාගෙන්ම බණ අහන්න ඕන කියලා හැඟීමක් තව කෙනෙක් ළඟ තියෙනවා. තව කෙනෙකුට ඒක ප්‍රශ්නයක් තියෙනවා, මගඵලලාභීන්ගෙන්ම බණ අහන්න ඕනද කියලා. නමුත් මේ ශාසනයේ කරුණු පෙන්නලා තියෙනවා කිසිම මාර්ගයක් ඵලයක් ලබලා නැති ධර්මදර ගුරුවරුන්ට රහත් වෙච්ච ශිෂ්‍යෝ දහස් ගණන් ඉඳලා තියෙනවා කියලා. එකෙනෙත් බණ අහන්නේ කාගෙන්ද? බණ අහන කෙනා ඒකාන්තයෙන් මගඵල ලැබලා ඉන්න ඕනේ කියලා කාරණාවක් නැහැ. දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ නම් ඒක නිර්මල පරියාප්තිය නම් ශ්‍රාවකයාට ඒ තුලින් මාර්ගඵල ලබන්න හොඳටම පහසුයි. ආන් ඒක නිසා වර්තමානයේ අපි බණ අහනවා තමයි, නමුත් අපි කවුරුත් මගඵල ලැබලා නැහැ. ඒකට හේතුව මේ සංයෝජන ප්‍රහීන කරලා නැති හින්දා. ඒ සංයෝජන ප්‍රහීන කරන්න උත්සාහ දරන්න ඕනේ. නමුත් ඒ උත්සාහය දරන්න කැපකිරීමක් කරන්න තරම් වීර්‍යවන්ත අදහසක් අපි ළඟ නැහැ. වර්තමානයේ අපි ගොඩක් දුර්වලයි. ඒ නිසා වීරිය නැහැ, ඡන්දය නැහැ. අපි ඍදිපාද ගැන කතා කරනකොට කතා කරනෝනේ ඡන්ද කියලා වචනයක්. ඡන්ද ඍදිපාද. ඡන්ද ඍදිපාදයේ කියලා කියන්නේ ඍදිය කියලා කියන අරමුණ. මොන අරමුණද? කෙනෙක් බුදු වෙන්න අරමුණු කරලා තියෙන්න පුළුවන්. කෙනෙක් රහත් වෙන්න අරමුණු කරලා වෙන්න පුළුවන්. ඡන්දය කියන්නේ අරමුණ. ඍදිපාදයයි කියලා කියන්නේ ඒ ඡන්දය කෙරෙහි නැමිච්ච හිතක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ඡන්දය මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් වීරිය වඩන්න ඕනේ. ඡන්ද ඍදිපාද කියන්නේ ඒකයි. හැබැයි ඒ වීරියත් නොහරින වීරියක් වෙන්න ඕනේ. කෙනෙක් ලෞතුරා බුදු වෙන්න නම් බලාපොරොත්තුව මේ වීරිය අත්හැරෙන්නේ බුද්ධත්වයෙන්ම පමණක්ම වෙන්න ඕනේ. එහෙම නැත්නම් මගදි ඒ වීරිය අත්හැරලා දානවා නම් ඒක මේ ශාසනයේ තා උසස් වෑයමක් නෙමෙයි. එහෙනම් ඡන්ද ඍදිපාද කියලා කියන්නේ පටන් ගත්ත තැන ඉඳලා අවසානයේ දක්වා මේ කාර්යය දෙනවට. එහෙනම් යම් කෙනෙක් මෙන්න මේ සීලබ්බත පරාමාස විතිකිච්ඡා සක්කාය දිට්ඨි කියන සංයෝජන තුන ප්‍රහීණය කරනවා නම් මොනවද සීලබ්බත පරාමාස කියලා කිව්වෙ? එතකොට වැරදි සීල වෘත බලට තමයි මෙතන සීලබ්බත පරාමාස කියලා කියන්නේ. නිවන් දකින්න භාග්‍යතුන් වහන්සේ යම් මගක් දේශනා කළා නම් ඒ මගට පරිබාහිරින් නිවනට පාර හොයන එක, නිවනට පාර හොයන්න වෙන කාටවත් බෑ. ඇතුල් වෙනවා නම් ඇතුල් වෙන්න තියෙන්නේ එකම එක ගේට්ටුවක් විතරයි. අපිට එහෙම මෙහෙන් කම්බි කපාගෙන වැටකඩලු කඩාගෙන පාරවල් හදාගෙන යනවා වගේ නිවනට යන්න බෑ පින්නතුනි. භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා නම් මගක්, ඒ මගින්ම පමණයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ආන් ඒ ගමනේ මුලින්ම තියෙනවා මේ සංයෝජන තුනක් නැති කරන්න. ඒක කරන්න
කරන්න බලුවන් වීර්යවන්තයන්ටයි. ආංගේ සංයෝජිත තුන නැති වුනහම සෝවාන් ආර්ය මාර්ගඵලය ලැබෙනවා. ඊට පස්සේ තියෙනවා සංයෝජන දෙකක් මොනවද? කාමරාග සහ පටිග කියලා. කාමරාග සහ පටිග තුනී වුනහම මොනවද වෙන්නේ? සකදාගාමි වෙනවා. මුල් සංයෝජන තුන නැත්තරම නැති වෙලා තියෙනවා. කාමරාගයයි පටිගයයි තුනී වුනහම තමයි සකදාගාමි වෙන්නේ. සකදාගාමි අවස්ථාවේදී තුනී වෙච්ච කාමරාගය සහ පටිගය නැත්තටම නැති වුනහම තමයි අනාගාමි වෙන්නේ. එතකොට අනාගාමි වෙන තැනට එනකම්ම නැත්තටම නැති කරලා තියෙන සංයෝජන පහයි. ආන් ඒවට තමයි කියන්නේ ඕරම් භාගීය සංයෝජන කියලා. ඒ සංයෝජන ටිකක් රළුයි. මේ දේවල් අපි ගාව තියෙනවා කියලා දැනෙනවා. උද්දම් භාගීය සංයෝජන කියන්නේ ඒ සංයෝජන ඉතාම සියුම්. තමන් තුළ මේ අකුසල ධර්මයේ ක්‍රියාත්මක වෙනවා කියලා තමන්ටවත් හරියට හිතාගන්න බැරි තරම් සියුම් අකුසල ධර්මයන් ක්‍රියාත්මක වෙනවා. උද්දම් භාගීය සංයෝජන. එහෙමනම් පින්නතුනි මේ සඳහන් කරනවා කාම රාගය කියන කාරණාවට පංචකාමයේත් අයිති නැතුවා නෙමේ කියලා. මෙතන ඍජුවම කතා කරන්නේ පංචකාමයේ ගැන නෙමෙයි, කාම රාගයට පංචකාමයේත් අයිති නැහැ කියලා ප්‍රකාශ කරන්න බෑ. නමුත් විශේෂයෙන් මෙතන කාම රාග කියලා කියන්නේ කාම ලෝකවල ඉපදෙන්න තියෙන කැමැත්ත නැති වෙන්න ඕන කියන එකයි. අනාගාමි වෙන්න නම් ඒ වගේම පටිගයත් නැති වෙන්න ඕනේ. කාම ලෝකවල උපදින්න තියෙන කැමැත්ත නැති වුනහම, පටිගය කියන ධර්මතාවයත් නැති වුනහම අනාගාමි වෙන්න පුළුවන්. නමුත් මෙතන පින්නතිනි පටිග කියලා කියන්නේ තරහ එන්නේ නැහැ, වෛර බඳින්නේ නැහැ කියන එක විතරක් නෙමෙයි. පටිග කියලා කියන්නේ ද්වේෂයට නමක් නේ. එතකොට මේ පටිගය නැති කරනවා කියලා කියන්නේ තරහ ගන්නේ නැතුව ඉන්නවා කියන එක විතරක් නෙමෙයි. වෛර කරන්නේ නැතුව ඉන්නවා කියන එක විතරක් නෙමෙයි පටිගය කියලා කියන්නේ. ඊට වඩා සියුම් පැත්තක් තියෙනවා. දුක අපිට දැනෙනවද? දුක ඇතුලේ තරහ තියෙනවා කියලා. අකමැත්ත ඇතුලේ තරහ තියෙනවා කියලා දැනෙනවද? නමුත් භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කරනවා දුක තුල ද්වේෂය තියෙනවා කියලා. අකමැත්ත තුල ද්වේෂය තියෙනවා කියලා. අන්න මම ඒකයි සඳහන් කළේ සියුම් කෙලෙස් පවතින සෝවාන් වහන්සේට අපිට කෙලෙස් තියෙනවද කියලා තේරෙන්නේ නැති තරම්. මෙන්න මේ දුක අකමැත්ත කියන මේ දේශ මූලික සිත් දෙකමත් ඇතිවෙන්නේ නැතිවෙනවා කියන එක තමයි පටිගය නැතිවෙනවා කියලා කියන්නේ. යම් දවසක පටිගය නැතිවෙනවා නම් දුක සහ අකමැත්ත කියන එකත් නැහැ. පටිගය නැති කරපු උතුමන් වහන්සේ දුකට පත් වෙන්නේ නැහැ. අකමැති දෙයක් නැහැ. අන්න ඒ නිසා කිසිම දෙයක් සම්බන්ධයෙන් අකමැත්තක් අප්‍රියතාවයක් ඇති වෙන්නේ නැහැ අනාගාමින් වහන්සේට. ඊළඟට සඳහන් කරනවා නමුත් පින්නතුනි ඕරම් භාගීය සංයෝජන පහට උඩින් තියෙනවා උද්දම් භාගීය සංයෝජන කියලා. ඊටාම සියුම් සංයෝජන පහක්. එතකොට මොනවද මේ උද්දම් භාගීය සංයෝජන කියලා කියන්නේ? රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච සහ අවිජ්ජා. මේවට කියන්නේ උද්දම් භාගීය සංයෝජන කියලා. ඊටාම සියුම් රූප රාග, අරූප රාග. ඇයි එහෙම කියන්නේ? අනාගාමින් වහන්සේ අපවත් වුණාට පස්සේ ආයේ කොහෙවත් උපදින්නෙම නැද්ද? තවත් එක භවයක උපදිනවා. ඒ උපදින්නේ බඹලොව.
ඇයි අනාගාමීන් වහන්සේ උපදින්නේ? රූප රාගයත් අරූප රාගයත් අනාගාමීන් වහන්සේ ළඟ තාම ක්‍රියාත්මකයි. ආංගේ ක්‍රියාත්මක බව තියෙන නිසා තවත් උපතකට කැමැත්තක් තියෙනවා. ඒකෙන් මනුස්ස ලෝකේ උපදින්න නෙමෙයි. කාමසුගතියේ උපදින්න නෙමෙයි. එහෙනම් කොහෙ උපදින්නද? අරූප ලෝකයක හෝ රූප සහිත බඹලෝක උපදින්න. අන්න ඒක තමයි අනාගාමීන් වහන්සේ සකදාගාමීන් වහන්සේ බඹලෝ හරි උපදින්නේ. එන සකදාගාමින් වහන්සේට තියෙන තණ්හාව ගැන තමයි මෙතන කියන්නේ. ඒ කොයි වගේද සඳහන් කරනවා? මේ රූප රාගය අනාගාමින් වහන්සේට මනුලව දෙව්ලව උපදින්න තණ්හාවක් නැති වුණාට රූප සහ අරූප කියන බඹතලවල උපදින්න තියෙන තණ්හාවක් තියෙනවා කියලා අනාගාමින් වහන්සේට. රූප රාගය අරූප රාගය තියෙනවා. අන්න ඒවට තමයි පින්නතුනි මෙතන අපි රූප රාග අරූප රාග කියලා කියලා තියෙන්නේ. ඊළඟට මානය. මොකද්ද මේ මානය කියන ධර්මතාවය? මානය කියලා කියන්නේ මැනීම කියන එකයි. මානය නම් විවිධාකාරයෙන් පුද්ගලයාට ඇති වෙනවා. විවිධ හේතු පදනම් කරගෙන මාන උපදිනවා. තමන්ගේ ශිල්ප ඥානය පදනම් කරගෙන මානය උපදිනවා. මම උගත් කෙනෙක් කියලා. තමන්ගේ ශරීර ශක්තිය පදනම් කරගෙන මානය උපදිනවා. මම ශක්ති සම්පන්න කෙනෙක් කියලා. තමන්ගේ රූපය පදනම් කරගෙන මානය උපදිනවා. අනිත් අයට වඩා මම ලස්සනයි රූපයෙන් කියලා. තමන්ගේ ශරීර වර්ණය උපයෝගී කරගෙන මානය ඇතිවෙනවා. අනික් අයට වඩා මගේ හැම පැහැපත් කියලා. ඊළඟට තමන්ගේ ශරීරයේ උස මහත මේ කාරණා සම්බන්ධයෙන් උත්මානය උපදිනවා. ඉතින් මේ වාගේ මානය උපදින ක්‍රම ඕන තරම් කතා කරන්න පුළුවන්. ඊට අමතරව පින්නතුනි, තමන් ප්‍රගුණ කරගත්ත ගුණධර්ම මතත් මානය උපදිනවා. මම භාවනා කරන කෙනෙක්, අනිත් අය භාවනා කරන්නේ නැහැ. ඒ වුණාට මම භාවනා කරනවා කියලා තමන් ගැන මානයක් උපදිනවා. මම බුදුන් වඳිනවා හැමදාම, අනික් අය වඳින්නේ නැහැ. බුදුන් වඳින එක හොඳයි හැමදාම. නමුත් හැමදාම වඳින මම අනික් අයට වඩා උසස් කියලා හැඟීමක් ආපු ගමන් එතන තියෙන්නේ මානය කියන ධර්මතාවය. ඉතින් අන්න ඒ වගේ මේ මානය ජීවිතයක හාත්පස පැතිරිලා තියෙන කාරණාවක්. භාගිතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? මානේන මක්කටෝ හෝති. මානේ නිසා වඳුරු වෙලා ඉපදෙනවා. අධික මානේ තියෙනවා නම් සුනකයෝ වෙලා උපදිනවා. බලන්නකෝ මානක්කාරයන්ට තියෙන පාඩුව. එතකොට මොනවා ගැන මානයට පත් වෙලාද? කෙසේ වෙතත් මෙතන සඳහන් කරනවා මෙන්න මේ අවිද්‍යාව තියෙනවා කියලා කියන්නේ සරුව සම්පූර්ණයෙන්ම අවිද්‍යාව ප්‍රහීන වෙලා නැති නිසා. එහෙම නැත්තං සක්කාය දිට්ඨිය කියන කාරණාව සෝවාන් මාර්ගයෙන් නැති වෙලායි තියෙන්නේ. සෝවාන් මාර්ගයෙන් සක්කාය දිට්ඨිය නැති කරලායි තියෙන්නේ. ආන් ඒ නිසා ආත්ම සංඥාවක්වත් අනාගාමින් වහන්සේට නැහැ. ඒ කාරණාව මනාව අවබෝධ කරලයි කේමකයන් වහන්සේ වැඩඉන්නේ. ඒ කියන්නේ පින්නතුනි, මේ සක්කාය දිට්ඨිය කියන කාරණාව නැත්තරම නැති කළාට පස්සේ සක්කාය දිට්ඨියේ ආකාර කීයක් තියෙනවද? සක්කාය දිට්ඨියේ තියෙනවා ආකාර 20ක්. අපි මේ සංයෝජන ගැන කතා කරනකොට සක්කාය දිට්ඨිය නැති කරන්න ඕනේ කියලා කියනවා විතරනේ. මේකේ වීසති වස්තුක සක්කාය දිට්ඨිය කියලා මේ සක්කාය දිට්ඨිය ආකාර 20කට බෙදලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ. පංච උපාදානස්කන්ධයට අනුව
රූපස්කන්දයට හතරයි, වේදනස්කන්දයට හතරයි, සංඥාස්කන්දයට හතරයි. මේ විදිහට සක්කාය දිට්ඨිය බෙදල තියෙන ආකාර 20කට. එතකොට සක්කාය දිට්ඨිය නැති කරනවා කියන කාරණාව තුළ මේ ආකාර 20ම නැති කරන්න ඕනේ. වීසති වස්තුක සක්කාය දිට්ඨිය. ඒකින්ද ඒක පහසුවෙන් කෙනෙකුට කරන්න පුළුවන් සුළුපටු කාර්යයක් කියලා නැහැ. සංසාරේ අපි මේ විදර්ශනාව කොහොමද ප්‍රගුණ කරලා තියෙන්නේ? ආංගේ විදර්ශනාව සසර ප්‍රගුණ කරගත්ත ආකාරයට අනුව මේ ජීවිතයේ විදර්ශනා වඩනකොට අපිට ගොඩක් පහසුයි. සසර කරගත්ත ටික ඒ මරණින් මත්තේ එතනම අහිමි වෙලා යන්නේ නැහැ. පරණ කය අපිට අහිමි වෙලා ගියාට අපි පුරා පූර්ණේ කරගත්ත ගුණධර්ම අපිත් එක්ක තියෙනවා බැඳිලා. එහෙනම් ඒ භවයවල් වල තම තමන් කරගත්ත පින් පළදුන්න ආකාරයෙන් පිළිබඳව අපිට ඕන තරම් නොයෙක් චරිත පිළිබඳව කතා කරනකොට පැහැදිලි කරලා තියෙනවා භාගිතුන් වහන්සේ. ආන් ඒක නිසා මේ සක්කාය දිට්ඨිය කියන කාරණාව නැතිවීමෙන් සෝවාන් මාර්ගය ලබනවා. ඒ නිසා ආත්ම සංඥාවක් කොහොමත් නැහැ. ඒ කාරණාව මනාව අවබෝධ කරලයි තියෙන්නේ. මෙන්න මේ කාරණාව තවත් තේරුම් ගැනීම සඳහා පින්වතුනි මේ උද්දච්චය ගැන කතා කරනකොට අපිට මේක තව ටිකක් පහසුවෙන් තේරුම් අරගන්න. උද්දච්චය. මොකද්ද මේ උද්දච්චය කියලා කියන්නේ? උද්දච්චය කියලා කියන්නේ යම්කිසි කෙනෙකුට නීවරණ පහ තියෙනවා නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්දච්ච කුක්කුච්ච, විතිකිච්ඡා කියන මෙන්න මේ නිවන් ආවරණය කරන පංච නීවරණ ධර්මයන් යම් කෙනෙක් ළඟ තියෙනවා නම් ප්‍රථම ධානයට සමවදින්න බෑ කියලා කියනවා. නීවරණ තියෙනවා නම් ඒ පුජ්‍යලයා කවදාවත් ධානයට සමවදින්නේ නැහැ කියලා තමයි මේ සඳහන් කරන්නේ. ඊළඟට මොකද්ද කියන්නේ කියලා බලමු. නීවරණ පහ ගැන සාමාන්‍යයෙන් ධර්ම දේශනා අහනකොට අපි අහලා තියෙනවා. නමුත් මෙතනදී කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විතිකිච්ඡා කියන මේ නීවරණ පැහැදිලි කරලා මේ නීවරණ අතර උද්ධච්චය තියෙනවා. එහෙමනම් නීවරණ පහ ඇතුලේ උද්ධච්චය කියන ධර්මතාවය තියෙනවා. එතකොට උද්ධච්චය කියලා කියන්නේ මොකද්ද? ප්‍රථම ධානයේට නීවරණ තියෙනවා නම් සමවදින්නේ නැහැ කියලා කියවන්නේ. එහෙනම් නීවරණ පහෙන් එකක් තිබුණත් ප්‍රථම ධානයේට සමවදින්නේ නැහැ. අනාගාමීන් වහන්සේලා ඉන්නව පින්නතුනි ධාන මට්ටම් 8ම තියෙන අය. ඒ කියන්නේ අනාගාමීන් වහන්සේලා ඉන්නව ධාන මට්ටම් 8ම තියෙන අය. ප්‍රථම ධානයේ විතරක් නෙමෙයි ධාන මට්ටම් 8ම තියෙනවා. එවන් උත්තමයන් වහන්සේලා ළඟත් මේ උද්දච්චය තියෙනවා නම් එයින් පෙනෙන්නේ කොයිතරම් සියුම් විසිරීමක් මේ හිතේ තියෙනවද කියන එකයි. එහෙනම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්දච්ච කුක්කුච්ච මේ නීවරණ වලින් අනාගාමින් වහන්සේ ළඟත් මේ උද්දච්චය කියන නීවරණය ඉතාම සිවුම් විදිහට තියෙනවා කියනවා. දැන් මේ කළු නීවරණ ටික නැති කරලා අපි ප්‍රථම ධානයේට සමවදිනවා. ප්‍රධාන නීවරණ නැති කරලා. නමුත් ඒවා තුනී වෙලා උද්දච්චය කියන එක ඉතාම සිවුම් මට්ටමකින් අනාගාමින් වහන්සේටත් තියෙනවා. ඒකයි මේ සඳහන් කරන්නේ. අනාගාමින් වහන්සේගේ සිතත් උද්දච්චය තුළින් විසිරෙනවා කියලා කියනවා. අන්න එතකොට මේ කියන්නේ අපට තියෙන හිතේ විසිරීම වගේ දෙයක් ගැන නෙමෙයිනේ. අපේ හිත කොතරම් විසිරෙනවද? පින්නතුනේ අපේ හිතේ විසිරීම ගැන කතා කරනකොට අපිට සමහරලාට නමස්කාර පාඨයේ එක හිතින් තුන් පාරක් කියා ගන්න බෑ. මේ කියන අතර හිත කොහෙවත් ගිහිල්ලා.
ඉතින් මේ අපේ තියෙන විසිරීම ගැන විසිරීමක් නෙමෙයි කියන්නේ අනාගාමීන් වහන්සේට තියෙන්නේ ඉතාම සිවුම් විසිරීමක්. නමුත් ඒ අනාගාමී හිතෙත් උද්දච්චයේ යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ සිවුම් විසිරීමක් තියෙනවා කියන උද්දච්චයේ තියෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා මානයත්. අනාගාමීන් වහන්සේගේ හිතෙත් උද්දච්චයේ ඉතා සිවුම් විදිහට ක්‍රියාත්මක වෙනවනම් ඒ වගේ තමයි මෙන්න මේ මානය කියන ධර්මතාවයත්. යථාවමාන අයථාවමාන කියලා මානයේ ස්වභාවය ආකාර දෙකකට තියෙන්න පුළුවන්. ස්වාභාවිකව කෙනෙක් ළඟ තියෙන මානය කොයි වගේ මානයක්ද කියලා සඳහන් කරනවා. බොරුවට තමන් හිතාගෙන ඉන්න මානයක් තියෙනවා. ස්වාභාවිකව තියෙන මානයක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි තුළ ඇති වෙන මානය. ඒ විතරක් නෙමෙයි බොරුවට හිතාගෙන ඉන්න මානයකුත් තියෙනවා. මට පුළුවන් කියලා හිතේ තියෙනවා. නමුත් කරන්න ගියහම බැහැ. මම සිල්වත් කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඇත්තටම සිල්වත් නැහැ. අන්න ඒ වගේ මේ බොරුවට හදාගත්ත මවාගත්ත මානිකුත් තියෙනවා. අන් ඒ මාන දෙක තමයි යථාව මාන සහ අයථාව මාන කියලා කියන්නේ. නැවතත් මේක ප්‍රභේදගත කරලා තියෙනවා පින්නතනි සෙය්‍ය මාන සදිස මාන සහ හීන මාන කියලා. සෙය්‍ය මාන සදිස මාන හීන මාන. එහෙනම් තව කෙනෙකුට වඩා උසස් ලෙස තමන් හිතනවා නම් ඒකට තමයි සෙය්‍ය මාන කියලා කියන්නේ. මම ඔවුන්ට වඩා උසස්. සදිස මාන කියලා කියන්නේ තමන්ට වඩා උසස් හෝ පහත් පුද්ගලයෙකුට තමන් සමානයි කියලා ගලප ගන්නවා. තමන්ට වඩා උසස් හෝ පහත් පුද්ගලයෙකුට ඔහුයි මමයි සමානයි කියලා තමන් ගලප ගන්නවා. එතකොට හීනමානය කියලා කියන්නේ තමන් පහත් කියලා තමන් හිතනවා. අනික් අයට වඩා තමන් පහත් කියලා තමන් හිතනවා. ඒකට කියනවා හීනමාන කියලා. නමුත් පින්නතුනි මාර්ගඵලලාභීන්ට මේ තරම් දැඩි අකුසල් ඇතිවෙන්න මානයක් නම් නැහැ කියලා කියලා තියෙනවා. මේ යථාවමාන අයථාවමාන සෙය්‍යමාන සදිසමාන හීනමාන මෙන්න මේ මාන තත්ත්වයන් මාර්ගඵලලාභීන්ට නැහැ. මේට වඩා සිවුම් මානයක් තමයි තියෙනවා කියලා සඳහන් කරන්නේ. එහෙමනම් අනාගාමීන් වහන්සේට ඇති වෙන මානෙ ඊටත් වඩා ඉතාම සිවුම් මානයක් කියලා සඳහන් කරනවා. අපේ ධර්මදේශනාවට නියමිත කාලයේ නිමා වෙලා තියෙන නිසා මේ මානය පිළිබඳව ප්‍රකාශ කරන කාරණාවත් එක්ක කේමක සූත්‍රයේ පළවෙනි දේශනාව අපි නිමා කරමු. මේ සූත්‍රයේ ඉතුරු කාරණා ටික ඊළඟ ධර්ම දේශනාවේ සාකච්ඡා කරන්න අවස්ථාව ඉතුරු කරගෙන තරමක් ගැඹුරු සූත්‍ර දේශනාවක්. මේ කාරණා පිළිබඳව යම් අවබෝධයක් සහිතව අහන කෙනෙකුට මේ කාරණාව බොහොම හොඳින් වැටහෙනවා. එහෙම නැත්නම් තරමක් අපහසු වී වරක් දෙකක් තුනක් දේශනාව අහනකොට අපිට යම් ප්‍රමාණයක් වැටහෙන්න පුළුවන්. පින්නතුනි අද මේ සංයුක්ත නිකායේ සඳහන් උතුම් වූ කේමක සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කරනු ලබන පළවෙනි ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර උපාසිකා මාතාවක් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා අපව හැදූ වැඩූ දෙමව්පියන්ට සහ ගුරුවර ආදීන්ට, සංසාරගත සියලු පරලෝ සැපත් ඥාති මිත්‍රාදීන්ට, ඒ වගේම පින් කැමති සාම්පති බ්‍රහ්මරාජයන් වහන්සේට, සනංකුමාර බ්‍රහ්මරාජයන් වහන්සේට, ගටීකාර බ්‍රහ්මරාජයන් වහන්සේට සහ තිස්ස බ්‍රහ්මරාජයන් වහන්සේටත්, අනාගාමී ආර්යයන් වහන්සේලාටත්, මෛත්‍රී මහබෝසතාණන් වහන්සේටත්,
සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලුම සම්මාදිට්ඨික දෙවිදේවතාවුන් වහන්සේලාටත් මේ රැස් කරගත්ත උතුම් වූ සද්ධර්ම දානානි සංසේ අඩු නැතුව අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා දේශකයන්න් වහන්සේටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා, තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිරන්තරයෙන් ලැබේවා, නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා කියලා අපටත් ආශිර්වාද කරන අතර බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘව වැඩ සිට අපවත් වී වදාළ අති පූජනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති අධ්‍යක්ෂ දුරන්දර අවසරයි බොරලන්දේ වජිරඥාන නායක මාහිමිපාණන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ආබාධිත සියලුම රණවිරුවන්ටත් නිදුක් බව නිරෝගී බව චිර ජීවනයේ වෙනුවෙන් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයත් මේ පුණ්‍ය ශක්තියත් හේතු වේවා. හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානි සංසයත් තුනුරුවන්ගේ ආශිර්වාදයත් නොඅඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ ඕස්ට්‍රේලියාවේ පදිංචි උපාසිකා මාතික මාතාව ඇතුළු පවුලේ සියලු දෙනාටමත් අපි සියලු දෙනාම රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඒ මෑණියන්ටත් දූ දරු මුණුබුරු මිනිබිරියන්ටත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.